ස්විස්ටර්ලන්ත කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්යමණ්ඩල සමාජිකාවක මුහුණුදුන් බව කියන සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබා දුන් තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු එකිනෙකට නොගැලපෙන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය නොවැම්බර් මස 25 වනදා සිට වූ බව කියන සාපරාධී සිද්ධිය බරපතල ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට වහාම නියෝග කළ බවයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරීන් සමග ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදෙස් සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵල ගැන ඔවුන් ඊයේ දැනුවත් කර තිබෙනවා. ස්විස් දූත කාර්යාලයේ සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද තොරතුරු වලට අනුව අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම සහ කාලවකවානුව පිළිබඳව විමර්ශනවලදී සැලකිල්ලට ගත් බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව අදාළ තොරතුරු මෙම නිලධාරිනිය සිද්ධිය වූ දින සිදු කළ ගමන් බිමන් සමග නොගැලපෙන බව ඇගේ ගමන් වාර්තා CCTV දර්ශන දුරකථන වාර්තා සහ GPS දත්ත ඇසුරෙන් සනාථ වන බවයි රජයේ නියෝජිතයින් සාක්ෂි සහිතව තානාපතිවරයාට මෙහිදී පෙන්වා දී තිබෙන්නේ. මේ අතර කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී මෞපිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැතවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. ඒ එම තානාපති කාර්යාලයේ පැහැර ගැනීමට ලක් වූ අයයි පැවසෙන නිලධාරිනියට පොලිස් මූලස්ථානය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලමින්. මේ සම්බන්ධව දැක්ක රජයේ ප්‍රකාශය ආරක්ෂක ලේකම්තුමා ඇතුළුව ප්‍රකාශන පත් කළ තිබෙනවා. ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළ තියෙන තොරතුරු සහ සැබෑ ලෙස CCTV දර්ශන සහ අනිකුත් සාක්ෂි මත තොරතුරු එකට ගැලපෙන්නේ නැහැ. ඉතාම පැහැදිලිව ඒක කුමන්ත්‍රණයක් එහෙම නැත්නම් ඒක ප්‍රලාපයක් බොරුවක් කියලා මම කිව්වේ. මෙච්චරයි ස්විස්ටර්ලන්ත තානාපතිතුමනි කරුණා කළා මේ හොඳනම කැත කරන්න බා ලංකාවේ මේ කාන්තාවට පැමිණිලක් කරන්න දෙන්න ඉඩ දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි. එසේම මේ පිළිබඳව දේශපාලඥයින් සහ විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. අන නිසාන්ත සිල්වා කන්දප්පා කියන පුජ්‍යලයාට ස්විස්සලන් වීසා ලබා ගැනීමට උදව් කරපු මේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරිනිය තමයි හදිසියෙම අතුරුදහන් වෙන්නේ. ඇයම කියන්නේ අතුරුදහන් වුණා කියලා ඉස්සුවා කියලා. හැබැයි තව කෙනෙකුට උස්සන්නත් පුළුවන්, Tamanටම හැංගෙන්නත් පුළුවන්. අපි පොඩි කාලේ ඔට්ටු සෙල්ලම් කරන මං හැංගුණාම හොයන්න කියලා. අන්නේ ජාතියේ ඔට්ටු සෙල්ලමක් තමයි මේ කාන්තාව සිද්ධ කරලා තියෙන්නේ. දැන් අද ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලය පැහැදිලි විමර්ශනයක් ඉල්ලුවා විතරක් නෙවෙයි, ඒ මුළු පවුලම ලංකාවෙන් ස්විස්සර්ලන්තයට යවන්න හදනවා. මොකද ඒගොල්ලන්ට ඒ තරම් බියක් ඇති වෙලා තියෙනවා මේ රටේ ජීවත් වීමේ. එතකොට කිසිම පුරවැසියෙකුට මේ රටේ මෙවැනි බියක් අපේ අවුරුදු පහේදී හම්බුණාද? ආවද? අපේ රටෙන් කවුරු හරි යන්න හැදුවද? මේ ආණ්ඩුව තියෙනවා ඒකින්ද අපිට බයයි කියලා. එතකොට අපේ ආණ්ඩුව යටතේ වග විභාග නඩුවක හරි ඉන්න කෙනෙක් කිව්වද අපිට කරදර කරනවා, අපිට බලපෑම් කරනවා, ඒකින්ද මට යන්න ඕනේ කියලා කිසි දවසක කිව්වේ නැහැ. නමුත් කරපු පරීක්ෂණ පවා සාධාරණ පරීක්ෂණ පවා වීචනට ලක් කරනවා. නමුත් අද එහෙමද තියෙන්නේ? අද සුදු වෑන් නැවිලා ස්විස් තානාපති කාර්යාලයේ වැඩ කරන ශ්‍රී ලාංකික නිලධාරිනියකට තමයි මේ අකරතැබ්බේ වුණා කියලා කියන්නේ. ඒ නිලධාරිනියගේ නමවත් කියන්නේ නැහැ. අලුතරමේ නිලධාරිනිය ලව්වා පොලිසියට පැමිණිලක් කරවන්නෙත් නැහැ. ඇයගෙන් කට උත්තරයක් ගන්න පොලිසියට අවස්ථාව දෙන්නෙත් නැහැ. CCTV කැමරා පරීක්ෂා කරලා බැලුවම එහෙම සිද්ධියක් ওই කියන ප්‍රදේශයේ ওই කියන වෙලාවට වෙලත් නැහැ. ජාත්‍යන්තරව මේ රට අවමානයට ලක් කරන්න දැන දැනම හිතාමතාම ගොතපු ප්‍රබන්ධ කතාවක් අපි ඉතා පිළිකුලෙන් හෙලා දකිනවා මේ ප්‍රබන්ධ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.